තෙරුවන් කෙරේ සද්දව දුරුල වුණු සමාජයක සමස්ත ආර්යෂ්ාංගික මාර්ගයම පිංවතුනී එකම මිච්චා මාර්ගයක් බවටයි පත්වෙන්නේ. ඔබට පේන ඇති සමාජය දෙෙස බලද්දී. දැම් වර්තමානයේ පිංවතුනී පසුගිය මාසකී පේතුළ මහා සංගරත්නයට බලවත්තාකාරයෙන්. යි පීඩාවන් මානසිික පීඩාවන් සිද්ධ කරනවා. අපිට අහන්න ලැබිලා තියෙනවා පිට සමහර පින්වතුල්ලා ගෙනල්ල වීඩියෝපට පෙන් එනවා සාමීන් වහන්සේලාට පරුස වචනෙන් බයිනවා. ස්මින්න් වහන්සේලාට අප්‍රමාණ දොස් කියනවා පින්බතා කියනවා. ඔබලා මේ රට විනාශ කලා කියනවා ශාසනයේ විනාශ කලා කියනවා. ඔබලාපත් සමඟ පෙළපාලියන්න එන්න කියනවා මේ වගේ පිංහතුනේ සංගයාගේ සුපටිපන්න ගුණේ ගැන නොදන්නේ. සංගයාගේ උජු පටිපන්න ගුණේ ගැන නොදන්න, සංඝයාගේ ඥාය පටිපන්න ගුණේ සාමීචි පටිපන්න ගුණේ ගැන නොදන්න. සංඝයාගේ ප්‍රාතිමෝක්ෂ සීලය ගැන නොදන්න මිත්‍යා දුෘෂ්ටික පිංවතුල්ලා. බලවත් ආකාරයෙන් පිංහතුනේ සමාජයට වැරදි පූර්වා දර්ශයන් සමාජිකත කරනවා සංඝයාත පීඩාකිරීමෙන්. සංගයාට චෝදනා කිරීමෙන්, සංගයාට ගෞරුව කිරීමෙන් මට ඊය දවසේ. මහත් එක් ෙනනල්ල ීඩියෝ පටයක් පෙන්නවා. අපේ ජීවිතේ ජීවමාන ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැටියට අපි ගරු කරන රුවන් වැලි මහා සෑ සමුදුන් වහන්සේට මුල් කරගෙන බලවත් සංග සමාජයට කරන චෝදනාවක් පිළිබඳ වීඩියෝ පටයක් මට ය මහත්ත එෙක් ගෙනනල්ල පෙන්නව පිංහතුනි. ඒ වීඩියෝ පටෙන් බලවත් ආකාරයෙන් රුවන්වැලි මහාසෑ නායක සාමන් වහන්සේට ශ්‍රීීමමාබෝධීන් වහන්සේ නායක සාමීන් වහන්සේට සංගරත්නයට චෝදනා කරනවා අපහාසයන් කරනවා. ඒ වගේ මයි. ඒ උතුම් සංගරත්නයට අපහාසක රද්ධි පිංහතුනේ බලවත් ආකාරයෙන් මිත්‍යා දුෘෂ්ටීන් එ අයි ඔසවාත් අබනවා එනි සාපංවතුනේ සම්මාධිත්‍ය දුරුවල වෙන සමාජයක බලවත්. දේවධර්මයන් ජක්ෂධර්මයන් දැන්දන් මතු වෙනවා. අපි මතක් කලා පන්සිල් මඩුව වැඩ සටහනින් අපි අවස්ථාකී පේදම් මතක් කළ මේ කොරෝණ විනාසයෙන්. මනුස්සෙෝ පීඩාකාරිව මැරෙද්දී. ද්වේශයෙන් මැරෙද්දී. ඊළඟ විනාසේවෙන්නේ. මිත්‍යා දුෘෂ්ටික බලවේගයන්ගෙන් කියලා. මිත්‍යයා දුෘෂ්ටිකාමුණුශෂීන්ගෙන් කියලා පිහතුනේ අද. අමනුෂ්චන් තිියන්නා වූ යක්‍ෂීන්, යක්ෂණියන් කියන්න වූ පේනාහල පිංවතුනේ මහා සංගරත්නයට චෝදනා කරනවා. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ ශාසනය ආරක්‍ෂා කරන. මේ ශාසනයට සිව්පසය සපොයන ගිහි පිංවතුල්ලා වාරක්‍ෂා කරන්න කියලා. ගී පිංවතුල්ලාට නිරයතුරුවම රැකවරණය දෙන්න කියලා. මොකද පංහතුනේ. ික් භික්ෂුණී උපාසක උපාසිකා සිව්ුවනක් පිරිසයි ශාසනය කියන්නේ. අපිට මේ ශාසනයෙන් උපාසක උපාසිකා කියන පිරිස බැහැර කරන්න බෑ පිංහතුනේ. මොකද මේ ශාසනය පෝෂණය කරන්නේ මේ සද්ධහාවන්ත ගිහි පිංවතුල්ලායි. අපි දන්නවා. ඒරුවන්වැඩි මහා සෑ සමුදුන් වහන්සේගේ කොත් පැලදිවීමේ කටයුතු සිද්ධ කළේ ඒත් විශ්වපාරමී කියන සංවිධානය. ඒ සංවිධානය පිළිබඳ මමත් ෞද්ගලිකුව හොඳක් දන්නවා ඒ ආහිතනය මේ රටේ බෞද්ධ ජනතාවගේ ප්‍රබෝධය උදෙසා සිද්ධස්ථානවල ප්‍රබෝධය උදෙසා ජය ශ්‍රී මහා බෝධින්න්නහන්සේගේ. ඒ වගේම ශ්‍රීපාධ පත්ම වහන්සේගේ ඒ වගේම මහනුවර ධන්තධාතුන් වහන්සේ වැඩ සිටිනේ සුන්දරමා ලිගාවේ. ඒ වගේම ඉන්දියාවේ බුද්ධ ගයාඒ පුංඥභූමියේ. ෝටි ප්‍රකෝටි ගානක් වැය කරලා සත්භාවයෙන් අප්‍රමාණ පින්ංකාන් සිද්ධ කල්ලා තියෙනවා පිංහතුනිේ. සත්්භාවයෙන් අවන්කෝ පිංකං කරන පින්වතුල්ලා කණ්ඩායමක් අපි තන දැකල තියෙනවා නමුත් මේ පසුගිය දෞසකගේ වීඩියෝ පටයෙන්. බරපතලා කාරයෙන් එවැනි පිංවතුල්ලාට චෝදනා කරනවා පිංහතුන. මහා සංගරත්නයට එක පැත්තකින් චෝදනා කරද්දි. මේ මහා සංගරත්නයේ සිව්පසය සපේන. මේ ශාසනයට අවශ්‍ය ඒ ශාසන කර්මාන්තයන් සිද්ධ කිරීම ුඩුපකාර කරන ගිහි පිංවතුල්ලාට එක පැත්තකින්. බලවත් ආකාරයෙන් චෝදනාවන් එල්ල කරනවා එනිසා පින්වත් බෞද්ධ ජනතාව මේ සෑම ධර්මයක් දෙසම ධර්මය උපේක්ෂාවෙන් දකින්න ඕනෙ පිංහතුනේ කෞුරුත් කියන පලියට යමක් අහලා කලබල වෙන්නපා. එනිසා නිරේ තුරුවම සම්මාධිට්්‍ය අර්ථයන්ට අදාළව ප්‍රශ්නයක් දකින්න පුරුදු වෙන්න මිත්‍යයා දුෂ්ටීන්ට අදාළව දකින්න එපා අහවල් දෙවියන් කිව්වා. අහවල් යක්ෂය අහවල් යක්ෂණිය කිව්වා කියලා පිංහතුනේ සමාජය අප්‍රමාන කම්පනේයට පත් කරන. සමාජයේ අප්‍රමාණ ආවේග සීඩි භාවයන්ට පත්වෙන ධර්මතාවයන් සමාජගත කරනවා එනිසා පිංහ තුල්ලා දක්ෂ වෙන්න පින්හතුනේ. නිරයතුරුවම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වර්තමානය එල්ල වෙලා තියෙන මේ බලවත් අනතුර නුවනින් දකින්න. මේ බලවත් අනතුර අපි පරාචය කළ යුත්තේ පිංහතුනේ ධර්මය ශක්තියෙන් මයි. ආර්යෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් මයි. ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ස්ථාන ගතවෙච්්‍ය සීලේ ශක්තියෙන් මයි පිංහතුනේ එනිසා අදින් පසුව. එලඹෙන හෙට මීට වඩා බලවත්තාකාරයෙන් සංග සමාජයට මේ ශාසනර්ථයන්ට මේ ශාසනආර්ථයන් පෝෂණය කරන ගිහිදායකදායිකා පිංවතුන්ට බලවත්තාකාරයෙන් ප්‍රශ්න විවේච්චන මතුවෙලා එන්න පුළුවන් මේව පිංවතුනේ හේතු පලධර්මයන් මේවාට අපිත් වග කියන්න ඕනේ සංග සමාජයේ අපේ සීලේ දුර්ුවලතාාවයන් ආර්ය ස්්ටාංගික මාර්ගයේ දුර්වලතාාවයන් නිසා මයි සග සමාජයටත් චෝදනාවන් එල්ල වෙන්නේ එනිසා. මෙවැනි චෝදනාවන් අපිට එල්ල වෙද්දි. අපි ධර්මය උපේක්ෂාවෙන් මේ චෝදනාවන් දෙස බලලා අපි වැරදිවුණත් අපි නිවැරදි වුණත් පංවතුනේ අපි දක්ෂවෙන්න ඕනේ. ආර්ය ෂස්්ටාංගික මාර්ගය තුළ ශක්තියෙන් මේ ප්‍රශ්නවලටමූුණ දෙන්න. පිංවතුනේ අපි නිවැරදිනං. අපිට විශවාසය අත්තියෙන් ඕනේ මේ වැරදි කරන පිංවතුල්ලාට ධර්මය විසින්ම දඩුවන් කරාවි කියන කාරණය. එනි සාපි කවුරුදත් දඩුවන් කරන්නේයන්න ඕනෙ නැහැ. ඒ වගේමයි අපි වැරදිනං අපි තේරුන්ගන්න ඕනේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත්වීමෙන්. අපි නිවැරදිව ධර්මමාර්ගය තුළ නැවත ස්ථානගතවෙන්න ඕනේ කියන කාරණය එනිසා පින්වතුනේ සීලය ගැන කතා කරද්දි. සීලිය සමාජය තුළින් දුර්වල වෙන්න දුර්වල වෙන්න සම්මා සංකප්පයන් දුර්වල වෙලා යනවා. සම්මා සංකප්පයන් දර්වල වෙද්දී මිත්‍යා දුෘෂ්ටියයි සමාජගත වෙන්න පිංහතුනේ සුන්දර ධර්මයක් අපි සමාජය තුළ දකිනවා, මේ සුන්දර ධර්මය අපි දකිද්දේ පිංහතුනී අපි කළ යුත්තේ ආවේග ශීලීවීම නෙමේ. ඔබට චෝදනා කරන කෙනට පෙරලා චෝදනාකිීම නෙමේ පිංහතුනේ. සියල්ල සීලේ ශක්තිය තුළින් පරාජය කිරීමයි එනිසා මේ සුන්දර වැඩ සටහනයෙන් භික්‍ෂුව නැවතත් ඔබට ආරාධනා කරනවා රට තුල මේ මතුවෙන මේ අලුත්රැල්ල තෙරුවන්ට අගෞරුව කරන වෙසක් දවසට කලු කොඩිය එල්ලන පිහතුනේ මේ රැල්ල සංඝයාට චෝදනා කරන සංඝයාට කායිකෝ මානසිකව හිංසා කරන මේ රැල්ල ඒ වගේම සාාසනයට හිතවත් දායක පිංවතුල්ලා විවේචනය කරන මේ රැල්ල පිංහතුනේ අපි පංචසීලේ ශක්තියෙන් යටපත් කරන්න ඕනේ එනිසා. සිරස ගුවන් විදුලිය ඔබට ඉදිරිපත් කරන්න මේ වැඩ සටහනෙන් ඔබට අපේ පිරිසිදු දැද්දික් කරනවා කරුණා කරලා පිංහතුනේ මේ මගඔස්සේ පංචසීලේ ආරක්‍ෂා කරගෙන අද පටන් පෙළගැසෙන්න්න. මේ ගොඩ නැගෙන. තෙරුවන් උුදෙසා විනාසකාරීරැල්ල අපිට පරාජය කළ යුත්තේ පරාජය කළ හැක්කේ, උතුම් පංච සීලේ ශක්තියෙන් පමණක්මයි කියන කාරණය පිංහතුල්ලාට මේ මොහොතේ ගෞරවෙන් සීපත් කරනවා.